Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Paccayanda bhikkhu attadipo viharati attasaraṇo anaññasaraṇo dhammadipo dhammasaraṇo anaññasaraṇo. Idahananda bhikkhu vedana su vedana anupassī viharati iti. Karuniya swaminahansa karuniya mæniyannahansa sandahama pinwanta api mena wadasthana sandaha mātrukawa sapaya gatte sutta kiyana sutrayen e sutrayedi api matak karagatta kohomada me sasanaye e dharma senadhipati deepe darapu e sariputta maharathan wahanse pirinwan pæwe ote e pravruttiya sutta kiyana swamin wahanse kohomada budhujanan wahansege sammukheta ragena aave ඊට පස්සේ ඒක අහලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිතේ ලොකු කම්පනයක් ඇති වුණේ කොහොමද? ඊට පස්සේ ඒ කම්පනය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ දීපු අවවාද කොහොමද? මෙන්න මේ තේමාව ඔස්සේ අපි ටිකක් කතා කරගෙන ආවා. ඒකදී බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය තමයි තමන්ව පිහිට කරගන්න, තමන්ව සරණ කරගන්න, තමන්වම දිවිනක් කරගන්න නැත්නම් පහනක් කරගන්න කියන කාරණා. අත්පදීපෝ විහෙරත අත්සරණෝ අනඤ්ඤ සරණ ප්‍රවේණ සරණක් නැහැ. තමන්ගම දිවයිනක් කරගන්න, තමන්ගම සරණක් කරගන්න. ධම්මදීපෝ ධම්ම සරණෝ අනඤ්ඤ සරණ කර ධර්මයේ දිවයිනක් කරගන්න, ධර්මයේ සරණක් කරගන්න, පහනක් කරගන්න වෙනත් සරණක් නැහැ. ප්‍රේයන්ව අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ තම තමා වශයෙන් අපි අපිට යම් පමණක වගකීමක් පාවට තියෙනවා. උන්වහන්සේ මාර්ගදේශ මාර්ගෝපදේශකත්වයේ සපයලා තිනවා. එනම් අපිට සිද්ධ වෙනවා මේ මාර්ගයේ යමින් සපීවම පිහිටක් කරගන්න. කොහොමද මේ අපිවම අපි පිහිටක් කරගන්නේ? තමාවම තමන් පිහිටක් කරගන්න. ඒක කාරණාව තමයි අපි මේ ටික සාකච්ඡා කරේ. එතකොට අපි ධ්‍යාන වස්තනාව ඕනික කරගෙන කරු බුදුහාමුදුරු කොහොමද තමාව පිහිටක් කරගන්නේ කියන එක මතක් කර දෙන්න හැටි. මේ තමන්ව පිහිට කරගන්නා ආකාරය, තමන්ගෙන්ම මේ පිහිට දිනු කරගන්නා ආකාරය බුදුරජාණන් විස්තර කරන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයේ මූලික කරගෙන. ඒත් අපි මේ සෑහෙන සාකච්ඡා කරා. ඒ කියන්නේ මේ ආයත පස්තනාවකින් අපි කොහොමද මේ පිහිට ඇති කරගන්න, මේ සරණ උදා කරගන්න. ඉතින් මේ හා සම්බන්ධ තව ටිකක් වැඩිපුර අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සම්බන්ධ අවදපත් මේ ආනපස්තනාව ගැන වේදනානපස්තනාව ගැන කියවෙන තවත් සූත්‍රයක් මේකට පිටු කරගන්න පුළුවන්. ඒ සූත්‍රේ නමස් දීලා තියෙනවා දීඝනක සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. තේතන හරි ලස්සන සිදුවීමක් සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට රජගහනුවර විජ්ජුකුල පර්වතයේ තමයි වැඩවාසය කරන්නේ. මේ පිළිබඳව දන්නවා රජගහනුවර පර්වතය අනනාවක් තියෙන දෙකේ ගිජ්ජකෝට පර්වතයේ තමයි ඒ වෙනකොට භාගවතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ. එතන ලෙනක් තිබුණා තියෙනවා දී සූත්‍ර කතලෙන කියන. උතල් මෙන්න මේ දෙන්නේ බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරනවා. මේ වෙලාවේ බුදුරජාන් වහන්සේට පවන් සඳහන් සාරිපුත් ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරනවා. එතකොට මේ කියන්නේ අම්පමණක උපස්ථානයක් මේ සාරිපුත් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේට කරමින් තමයි ඉන්නේ. එතකොට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ තමයි. ආ. දැන් මේ පුතේ නහරති බොහෝද උන්වහන්සේ සෝවාන් වුණේ. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න කලින් මේ. ඒ කියන්නේ අර උපතිස්ස කෝලිත පරිත්‍රාජකේ දෙදෙනා විදිහට අර ගිරංග සමජ්ජ කියන නාමය දැකලා ඉතින් මේකෙන් යම් කලකිරීමක් ඒ වෙලාවේ නිෂ්ඵලත්වයේ තේරුම් ගැනීමක් වෙලා ඊට පස්සේ අත්විසයාරණ යන ගමනේදී අස්තජිකේන ස්වාමීන් වහන්සේව දැකලා නේද හරිදනේ. එතකොට උන්වහන්සේගේ දියුණුවක්ම ගැන පැහැදිලා දැන් මේ උපතිස්ස පරිත්‍රාජකතුමා මේ අස්තජි ස්වාමීන් වහන්සේව ලොකු බැඳගෙන යනවා. උන්වහන්සේගේ මේ දියුණුවක්ම දැකලා හරිම ප්‍රසන්නයි. මේ යම් දහමක් අවබෝධ කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් කියලා යම් අපිට ඒ ශ්‍රද්ධාවක් ඇති වෙන නිසා සත්‍ය ධාතු උපසම්පදතු කියලා කියන.
ඉතින් මේ සද්ධාවෙන් උන්වහන්සේ වෙත ලැබුරු වෙනවා. ඊළඟට උන්වහන්සේ පිටපත් වලදී ඒ වාශ්‍යක උපස්ථාන කරනවා. ගුරුවරයා කවුද කියලා අහනවා. උන්වහන්සේගේ දේශනාව නැත්නම් ධර්මයේ කොමක්ද කියලා අහනවා. එතකොට අසසි සාමිනාසේ බොහොම ගැඹුරු දහමක් තාම සංක්ෂිප්තව කියලා දෙනවා. එතකොට ඒක කියන්න කලින් පොඩි අගබඩ කිරීමක් කරනවා. මම මේ අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ඉතින් සමහර වෙලිය ධර්මයන් දන්නේ නැහැ කියලා හඟල. එතකොට මේ උපදේශ පරිපාලනය කියන එකට කමක් නැහැ. මට පුංචි දෙයක් නැත්තම් පිටියෙන් කියන ධර්මයක් මට පුළුල් වශයෙන් දීර්ඝ වශයෙන් වටහාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මම කියන අනුකම්පාවෙන් මේ සාස්ත්‍රීය වහන්සේගේ ධර්මයේ කොමක් කියලා මට දේශනා කරන්න. කියලා ආරාධනා කරන පස් තමයි මේ අස්සදි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ ඒ ධම්මා හේතුත්ව බවා තේ සං හේතු තථාගතෝ ආහ කියලා දේශනා කරා. යම්මේ හේතුපත්‍ය ධර්මයන්ගෙන් අටගත් යමක් දෙනන්නේ හේතුව අන්නේ ප්‍රමේය නැත්නම් ඒ ඥාය විශාතුන් වහන්සේ මතක් කරලා දෙනවා කියලා දෙනවා. එහෙනම් කියනකොටම මේ උපතිස්ස පරිපරාජිකතුමාට ඒ සෝතාපන්න ඵලයේ පිහියන් කියලා කියනවා. පමණක පුළුල් ගැලමක් පමණක ගැඹුරු ගැලමක් උන්වහන්සේ සඳහන් දෙන්නේ. ඒ ධම්මා හේතුත්ව බව තේසං හේතු තථාගතෝ ආ තේසච්චයෝ නිරෝධෝ ඒවං වාපි මහා සමනෝ කියලා ඒවං වාති මහා සමනෝ කියලා තියෙන බුදු ගාථා වෙනවා. සම්බුද්ධ ගාථා වෙනවා. පර මේ හේතු බල ධම්ම නවතක අකුලවලා එමත් නැත්නම් ඉදම්පච්චේතාවේ කියන මේ නිසා මේ වෙයි කියන ධර්මය ඉමස්මින් සති ඉදම් හෝති මස්සුත්පාදා ඉදම් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදම් නහෝති මස්ත නිරෝධා ඉදම් නිරුජ්ජති. මේ අතිකල්හි මෙය වෙයි මෙහි හට ගැනීමත් සමඟ උපදීමත් සමඟ මෙයත් උපදී. මේ නැතිකල්හි මෙය නොවේ මේ නිරුද්ධ වියාමත් සමඟ මෙයත් නිරුද්ධ වී යයි. ඉන මෙන්න මේ ධර්ම න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ධර්ම තුළ පරිසම්පාදයේ වශයෙන් මූලික සිද්ධාන්තයේ වශයෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ ධර්ම ඔබට මේ අසුචි මහරහතන් වහන්සේ බොහොම කෙටියෙන් කියන්නේ ඒක ගැඹුරින් තේරුම් ගන්න. එතකොට උපතිස්ස පරිපාලන කුමාරට අවස්ථාව ලැබුණා. ඒ සඳහා සෝතාපන්න ඵලයේ පිහිටියා. ඊට පස්සේ ප්‍රාණ විද්‍යා තමයි ආලෝව කවුද? පොලිත. පොලිතව ප්‍රාණ විද්‍යා යනත් මේ දහම් කියලා දෙනවා. ඉතින් එතුමත් මේ මුළු දානාව ලැබුවාම සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා කියනවා. ඊට පස්සේ තමයි ඉතින් අර තමන්ගේ පරණ ගුරුවරයා ඇරලා මේ ගුරුවරයා මාසිකාවට වැඩම කර මේ ගිහිල්ලා ඊට පස්සේ පැවිදි වෙන්නේ. ඊට පස්සේ දැන් ලැබුව උපස්ථාන කරගෙන වත් පිළිවෙත් කරගෙන දැන් මේ ගත කරන යුගයේ. ඒ වෙනකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ තාම අරහත් වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ උපස්ථානයක් කරමින් දැන් මේ සූකර කතලෙණේ වාසය කරනවා. මේ අවස්ථාවේදී එනවා බුදුරජාණන් වහන්සේව සමුග වෙන්නේ තවත් පරිත්‍රාජකේ. එයාගේ නම තමයි දීඝනත නැත්නම් අග්ගිවේශන කියලා තමයි පාවිච්චි වෙන්නේ. එයා විතර විවිධ ප්‍රශ්න ටිකක් අහනවා. ඔක්කොම විදිහේ අදාළ වෙන්නේ නැහැ. එයාගේ තියෙන විවිධ දෘෂ්ටියන් ගැන බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. මේ දෘෂ්ටියන් ටිකක් දුරට ආවම දහම් කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ධර්මයක් කියලා දෙනවා මේ දීඝනත පරිප්‍රාණිකය. කියනවා පස්ස ඉමං කායං අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සංගතෝ අගතෝ ආබාධතෝ පරතෝ මනෝතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සතෝ. ඒ කියන්නේ දැන් මේ කාය පස්සනාව ගැන කියලා දෙනවා. ඒ කියන්නේ මේ කය මේ මගේ කියලා කය තමන්ගේ කියලා කය අනිත්‍ය වශයෙන් දකින්න අනිත්‍යතෝ දුක්ඛතෝ මේක දුක් වශයෙන් දකින්න රෝගතෝ මේක රෝගයන්ට නැත්නම් ඍඩ දුක් වලට නිදහනක් වශයෙන් නෙගතු බැලඳෙන ස්වභාවයක් වශයෙන් මේක දකින්න රෝගයක් වශයෙන් දකින්න. ඊළඟ සංගතෝ මේක ගම් ගලුවක් විදිහට නැත්නම් ගෙඩියක් විදිහට මේක දකින්න මේක කරන බලනවා මේක රෝගයකට බඳුන් වෙනවා. ඒ නිසා මේකේ වේදනාවක් තියෙනවා මේක දුකක් තියෙනවා මේ ගඩු ස්වභාවය දකින්න ගන්ධතෝ සංගතෝ මේක මුලක් විදිහට දකින්න මුලක් වෙනුනට පස්සේ අපි මේ කලවන්න දෙන්නේ නැහැ දුහල වෙනවා. යන්නේ වගේ මේ අය නිසා අපිට දුක් පිළිගන්න වෙනවා. මේක නිසා දුකක් පුරම වෙනවා. ඊළඟට අගතෝ අවදකත් දුකක්මයි දුක ගැනමයි ඉතින් අග කියලා කියන්නේ මේකේ දුක දැක්කේ දුක් විතර තියෙන්නේ.
ඒ විදිහට දකින්න ආබාධතු මේක කැඩෙනවා බෙදෙනවා හැම තිස්සෙම නිකන් ආබාධයන්ට ලක් වෙනවා රෝග පීඩාවක් වලට ලක් වෙනවා ආබාධතු පරතු මේක අපි කියන විදිහට පියා ගන්න හරි අමාරුයි අපි මොන විදිහට මේක පියා ගන්න අමාරුයි මේක නිරන්තරයෙන්ම ජරාවටපත් වෙනවා ව්‍යාධියට ලක් වෙනවා මරණය හරහා යනවා ඒ නිසා මේක හරිය අනුත් දෙයක් වගේ මනෝ මනෙම එමති පරිදි පවත් ගන්න බැහැ ඒ නිසා හරිය නිකන් අනුත් දෙයක් වගේ පරතු ඊළඟ පරෝපතෝ මේක විතර කැඩෙනවා බිඳෙනවා ඒ ආකාරයෙන් දකින්න ඊළඟ ශුන්‍යතෝ මේක ටිකක් නොනින් බලමුත් මේක ගන්න කියලා සාධයක් ඇත්තෙත් නැහැ අපිට පේනවා මේක හොඳට හැඩවල දාලා මස් පිඩු එක්ක මේක නිකන් හොඳට ගනව පේනවා කියලා වගේ තේරෙන්නේ හොඳට කැපවීම බැලුවොත් විපස්සනාවකින් බැලුවොත් යහම මානසිකාරයෙන් බැලුවොත් සමාධි මාත්‍යයෙන් බැලුවොත් මේකේ හිම ධන මේක ධනයක් ඇත්තෙත් නැහැ ශුන්‍යත අනත්ත ඉතින් මේක මගේ වසගේ පවත් ගන්නත් බෑ මේකේ ඇතුලේ කෙනෙක් ඉන්නවා බුද්ධලෙක් ඉන්නවා සාරයක් තියෙනවා නැත්තම් දිගින් දිගට යන ආත්මීය ස්වභාවයක් තියෙනවා එහෙම එකක් ඇත්තෙත් නැහැ අනත්තක වශයෙන් ගන්න ඇත්තම මේ කොටස සම්පූර්ණයෙන්ම දැන් විපස්සනාවක් වඩාගෙන යනකොට අයෝගුල් කරගෙන අපි ඉති ටිකක් දෙන්න පිටු කළා විශේෂයෙන් ධාතු මනසිකාරයේදී මෙන්න මේ ලක්ෂණ ටික පැහැදිලිවට කෙනෙක්ට අවබෝධ වෙන්න පුළුවන්. අතර මේ අයට යොමු කරගත්ත හිත එකඟ වෙන්න හිත අයේ විවිධ තැන් වලට යොමු කරගෙන මේ අය ඇසුරෙන ආකාරය. අයි තුළින්ම මේ මන ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ඇති කම්පණය වෙන ගති, චලනය වෙන ගති මේවා හොඳට හොඳට නැවත නැවත අත්දකින්න ගන්නකින් එයා තේරුම් මේක නිකන් හරි නිකන් පරමාර්ථ ශාලාවක් වගේ නිරන්තරයෙන් වැඩ ගොඩක් සිද්ධ වෙනවා එළින් විදීන් ගොඩක් සිද්ධ වෙනවා වෙනස්කම් ගොඩක් විපරිණාමයකපත් වීම ගොඩක් සිද්ධ වෙනවා එතකොට මේකේ ඇතුලේ ගන්න කියලා ඒක ඝන වෙච්ච තත්ත්වයක් සාරයක් හරයක් මේක පාලන්න නැහැ නිරන්තරයෙන් කැඩීම් බිඳීම් ගොඩක් සිද්ධ වෙනවා විදිවිදියාන් ගොඩක් සිද්ධ වෙනවා ඒ වගේමයි මේ ඔක්කොම කිසිම පාලනයකින් තොරව තමයි සිද්ධ වෙන්නේ. මට මේක අවල් දේ මතුවේ මෙහෙමද සිටියදී මේ පාලනය කරන්න බැහැ. ඒකට මේ පාලයක් විසින් මේ කය දිහා දැකලා යෝගාන්තරයේ හිතේ ඒ ඇතුළේ අවබෝධය. ඒක මේ දැකලා ඇති කරගන්න අවබෝධයක්. අපිට පුළුවන් මතක් කරලා බලලා බණක් අහලා අත්තරයක් බලලා පොඩ්ඩක් ඉතින් මේකේ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ කය හිත නිදහස් කරගන්න තරම් හොත් කරලා මේක ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි භාවනාවකින් මේ අවශ්‍ය කරන සහයෝගය නැත්නම් මේ අනුග්‍රහය ලබලා දෙන්නේ හිතේ හොඳ සමාධිමත් බවක් හදාගෙන ප්‍රතිමත් බවක් හදාගෙන ඒක මේ කය හොඳට සියුම්ව අවධානය යොමු කරද්දී ඒක මේ කය ප්‍රකට කරනවා නැත්නම් කයේ තියෙන කැඩීම් බිඳීම් ස්වභාවයන් එළවීම් ස්වභාවයන් චංචල වීම් ස්වභාවයන් කම්පන වීම් ස්වභාවයන් රළු වීම් රළු වීම් උණුසුම් වීම් සිසිල් වීම් නිරන්තරයෙන්ම මේ අයිතුද සිද්ධ වෙන්නේ මේ ධාතු ක්‍රියාකාරීත්වය ආහිලි කරලා දෙනවා. අපිත් විතරක් නෙමෙයි ඒක හොඳට දැක ගන්න ඕනේ. ඒකම නැවත නැවත බලන්න ඕනේ. ඒකම අපේ හිතට පෙන්නලා දෙන්න ඕනේ. අන්න එතකොට මෙන්න මේ ලක්ෂණ දෙක මතු වෙනවා. يعني 11 ආකාරයෙන් තමයි පෙන්නනවා අනිත්‍යතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ඥානතෝ, පල්ලතෝ, අගතෝ, ආබාධතෝ, පරතෝ, පරවතෝ, ශුන්‍යතෝ, අනන්තතෝ කියලා 11 ආකාරයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම කාටකක් විස්තර කරලා තමයි මෙතන මේ පෙන්නන්නේ. අපි මේ අය හොඳට නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න පානුපස්සනාවක් වඩන්න වඩන්න විතර මේ ලක්ෂණ ටිකයි මතුවලා එන්නේ. එයාගේ හිතේ නෝන දියුණු වෙන්නේ. ඒක අනිත්‍ය ලක්ෂණේ හොඳට ප්‍රකට වීම. ඒ නිසා මේක නිකන් බිදි බිදි යන ආකාරයක්, කැඩි කැඩි යන ආකාරයක්. දැන් අයට අවධානය හොඳට ඇස් දෙක පියාගෙන අපි දුක භාවනාව කරගෙන නැති කෙනෙක්. ඒක පොඩ්ඩක් එකඟ කරලා කයතාව දහනය කරුත් මේක ඒක ධනයක් වගේ වැඩෙන්න පුළුවන් මේක. හොඳට තියෙනවා. පිළිමයක් තිබ්බා වගේ, උභාහක වැද්දා වගේ මේක ධනයක් වගේ තියෙනවා. හැබැයි ධාතු මනසිකාරයේ හොඳට වඩපු කෙනෙක්ට එහෙම ධනයක් විතර මේ එකක් නැහැ. මේක නිකන් දැන් කෑලි කැඩිලා හරි නිකන් අර රූපවාහිනියක චැනල් මාරු කරද්දී අර ඉස්සර රූපවාහිනියක නිකන් මේ තියෙන ඩොල්ලරක් දෙන්නේ මේ අනුපාතයේ මේ වගේ. ඒ කියන්නේ ඔබ විදින සමහරක් තිබෙනවා මේකේ ඇතුලේ හිස් තියෙන ගතියක් මේ ඒ අංශු ගොඩක් වගේ විදියා විදියට එනකොට වැටෙන්න පුළුවන්
ඒ යෝගාවචරයෙන් ප්‍රකාශ කරනවා කාලයක් තිස්සේ ධාතු මනසිකාරයක් වඩනකොට ඒකට කොහොමද ඒක අත්දකින්නේ කියලා ඒ කමඨාන් වාර්තාවල ඒකළු විස්තර කරනවා. ඒක අකිනකොට තේරෙනවා මේකේ ඇතුලේ ගන්න කියලා ස්වභාවයක් නැහැ. ඇතුලේ ගන්න කියලා ඒක ගහයක් නැහැ. ඇතුලේ ගන්න කියලා පුද්ගලයේ සත්වේ මම තැනැත්තේ එහෙම එකක් නැහැ. මේක නිකන් අර පේන්නේ නම් ඒක ගහයක් වගේ හැබැයි ඇතුලේ කුස්සක්. ඒකනේ පේන පිළිවම රූපං කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේක නිකන් පේන පිළිවක්. පේන පිළිව ඇතුලේ මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. නේද? පේනවනේ හැබැයි ඇතර නම් පේනවනේ නිකන් මේක දිරවාන ගලක් වගේ. නේද? සුදු පාට නිකන් ඒක ධනය වගේ ඇතර පේනවා. හැබැයි ළඟට ගිහිල්ලා වන්නම් පොඩ්ඩක් බැලුවහම ඇතුලේ මොනෝ දෙයක් නැහැ. නිකන් පිපිලා යනවා. ඇතුලේ හිස්. අන්න ඒ වගේ තමයි මේ අපේ අය. පේන නම් තියෙන නිකන් කොමන්නම් දාලා ලස්සන කරලා ඉතින් ඌමනායමක් ලස්සන කරනවා කට්ටිය. එහෙම එක එක පාට ඇතුළම ඒ ලස්සට පේනවා. හැබැයි ඇතුළත් එයා හොයලා බැලුවහම නුවණක් ඇති කෙනෙකුට මේකේ ගන්න කියලා සාරයක් නැහැ. මෙන්න මේ ලක්ෂණ ටික තමයි මතුවෙන්නේ. තවදුරටත් එතකොට මේ ආයන පස්තනාව ගැන මේ අන්දමින් විස්තර කරපු බුදුරජාණන් වහන්සේ මේ දීඝලක පරිවරාජකයාට දැන් ඊළඟට වේදනාව ගැන කියලා දෙනවා. පිස්සෝ වේදනා. වේදනා ගන්න තුනක් තියෙනවා. මොනවාද? සුඛා වේදනා, දුක්ඛා වේදනා, දුක්ඛම සුඛාපි වේදනා. ඒකට මේ සැප වේදනා තියෙනවා. දුක් වේදනා තියෙනවා. නොදුක් නොසුව වේදනා තියෙනවා. මේ පරිවරාජකයාට මේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේ වේදනා වල ජාති. සැප වේදනා කියලා ජාතියක් තියෙනවා. දුක් වේදනා කියලා ජාතියක් තියෙනවා. උපේක්ෂා වේදනා කියලා නැත්නම් දුක් දුක්වන තැපක් නොවන වේදනා කියලා කොහොමද ජාතියක් තියෙන්නේ. දැන් මෙතන ලස්සන කරුණක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යස්මින් අද්විවේසන සමයේ සුඛං වේදනං වේදේති මේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. දැන් අදුක්ඛම සුඛං වේදනං වේදේති. දැන් කියනවා යම් වෙලාවක මේ කයේ සැප වේදනාවක් කියලා අපිට අත්දකින්න ලැබෙනකොට ඒ අවස්ථාවේදී මොහොතේදී මොනවාද නැත්තේ? දුක් වේදනාවක් නැහැ, උපේක්ෂා වේදනාවක් නැහැ. ඒ කියන්නේ දැන් මේ හැයේ කොතන හරි කොතන සැප වේදනාවක් තිබුණා අපි දැන් තවදාම මේක කරන්නේ. දැන් මේ සැපයි කියලා තමයි හිත හඳුනගන්නේ. සැප වේදනාවක් කියලා හඳුනගන්නේ. ඒතර එතන දුක් වේදනාවක් නැහැ. ඒ වගේම උපේක්ෂා වේදනාවක් නැද්ද? මොකද දැන් මතුවලා තියෙන්නේ සැප වේදනාවක්. ඊට පස්සේ කියලා දෙනවා යම් තැනක අපිට දුක් වේදනාවක් තියෙනවා. දුක් වේදනාවට අවධානය යොමු කරන් ඉන්නකොට එතන දුක් වේදනාව තියෙන නිසා ඒ වෙලාවේ සැප වේදනාවක් ඇත්තෙත් නැහැ. එතන මොකද්ද? උපේක්ෂා වේදනාවක් ඇත්තෙත් නැහැ. ඊතන යම් අවස්ථාවක යම් තැනක උපේක්ෂා වේදනාවක් තියෙනවා නොදුක් නොසුව වේදනාවක් තියෙනවා කියන්නේ එතෙන්ට අපි අවධානය යොමු කරන් ඉන්නවා. මට එතන තියෙන උපේක්ෂා වේදනාවක් තියෙනවා. හැබැයි සැප වේදනාවක් නැහැ, දුක් වේදනාවක් නැහැ. එතකොට කියන්නේ මේ තුනෙන් එකයි ඇත්ත වශයෙන් තියෙන්නේ. පුරමේකට හිතින විදිහක් නැහැ. පුරමේ බුදුහාමුදුරුවෝ දැන් එතකොට මේ කයේ තියෙන දුක් ගැන එහෙනම් මුලින් කියලා දෙනවා මේ දීගලක් පරිඥාන. එතන අපි මේක බලන්න ඕනේ. දැන් අපි මේ වේදනා උපසමාවක් වඩාද්දී අපි බලන්න ඕනේ මේ කයේ තියෙන වේදනා මොන වගේද? පුර මේක පරීක්ෂණයක්. මේක අපි ඉතින් හිතාගෙන මේ බලනවා නෙමෙයි, කල්පනා කරනවා නෙමෙයි. මේ වේලාවේදී මොකක්ද වේදනාවක් කයේ දැනෙනවා? මොකක්ද? ජාති වශයෙන් කරත මොකක්ද? මේක සැප විදිහට මගේ හිත කියන්නේ, මේක දුක් විදිහට මගේ හිත කියන්නේ, උපේක්ෂාවක් විදිහට මගේ හිත කියන්නේ. එහෙනම් මේ වේදනාව දැන් වේදනාව වශයෙන් දකින්න ඕන. දැන් මුත් කලකට මේ අපිට දකින්න තේරෙන්නේ නැහැ. අපි හිතමු අපේ කයේ දුක් නැන්නවා කියලා. එක්කම තමයි අපි එක්කම ඇවිදිනවා. එක්කෝ අපි වදුරු ටිකක් බොනවා, කෑම ටිකක් කනවා, මොනවා හරි කන හරි කතා කරනවා. මේ දුක් වේදනාවෙන් ගැලවෙන්න මොනවා හරි දෙයක් කරනවා නිසා දැන් මේ පහලලා තියෙන්නේ අපි මේ ධනසේ දැන් තියෙන දුක් වේදනාවක් කියලා එහෙම බලන ගතියක් අපි ගන්න නැහැ. ඒ නිසා අපි දුක් වේදනාව පහල වෙච්ච ගමන් ඉක්මනට මේකෙන් ඉවත් වෙන්න හදනවා නිසා, ඒකෙන් ගැලවෙන්න හදනවා නිසා මෙතන මේ පහල වෙලා තියෙන දුක් වේදනාවක් කියන දෙයට බලන්නේ නැහැ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ වේදනාව වේදනාව වශයෙන් මේක එතන තියෙන බලන හැඟීමක් ආපහු තේරලා නැහැ. ඊළඟට අපි හිතන්නේ සැප වේදනාවක් පහළුණා කියලා. සැප වේදනාවක් පහළුණාම ඒකට පුදුමාකාර සතුටුයි, පුදුමාකාර ප්‍රීතියක් ඒ නිසා දෙනවා. ඒක තව ටිකක් කොහොමද මම පවත් ගන්න. කොහොමද මේ සැප වේදනාව මගෙම කරගන්නේ? ඉදිරියටත් මේ සැප වේදනාව මම ලබා ගන්නේ කොහොමද?
ඒ සැප වේදනාව දෙන කෙනෙක් ඉන්නවා නම් එයාව මම මෛත්‍රී කරගන්නේ කොහොමද? ඒ සැප වේදනාව දෙන යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ දේ මම මෛත්‍රී කරගන්නේ කොහොමද? ඒව කල්පනා කරනවා මිසක් ඒකේ පැහැ ගන්නවා මිසක් ඒකට ලොල් වෙනවා මිසක් ඒකට ආසාවක් අන්තාවක් කියලා ගන්නවා මිසක් මේක මේ සැප වේදනාවක් ය පහළ වෙලා තින්නේ කියලා එහෙම බලගතියක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි මේ වේදනාව පරිහරණය කරද්දී දුක් වේදනාවක් මේ කයේ පහළ වුණාම ඒ දුක් වේදනාව දිහා අපි නිවැරදි ආකාරයෙන් නොදකින නිසා දුක් වේදනාවෙන් පැනදවන්න හදන නිසා නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ මේ දුකත් එක්ක තියෙන ගැටුම. දුක පිළිකුල් කිරීමක් අපි කරන්නේ දුකෙන් පැනලා යන දැකලිල්ලක් අපි කරන්නේ. ඒ මේ දුකත් එක්ක අපි හිතේ තියෙන ගැටුමක් දුක ප්‍රතික්ෂේප කිරීමක් දුකට එකඟකින් කියලා වෛර කිරීමක් මේකෙන් පැනලා යන දැකලීමක් ඒ නිසා හමේ ප්‍රකාශ වෙන මේ දුක් වේදනා වේදනේ නොදැනවත් කමෙන් අපි පරිහරණය කරන්න ගියාම ඒ හරහා අතිල මනුසයෙකු කඩනවා. ඉගෙන ගන්න නිපාලීමක් තියෙන එක මේ කොහෙන්ද මේකෙන් ගැලවෙන්න ඕනේ? මාතලෙලක් දුක් කරනවා ඉතින් අපි තු මොන හරි දුකක් දැනෙනවා. වේදනාවක් දැනගන්න කාටද දත්කක් කොහොමද තියෙනවා කියන්නේ? හරි වේදනින් වේදනාව ඉදින් මොස්තරට සම්බන්ධ යනවා දත්කට යනවා ඉතින් කැරි ගන්නවා කියන්නේ ගන්නවා. ඒ නේද මට මොනේ කියලා අහ ගන්නවා. ඉතින් හරියට දත්යක් මොනේයි මගේම දත්යක් නැහැ දෙන්න කියලා ඉතින් කියනවා. මේ දත්යක් කොහොමද කියලා හෙන්න වේදනාවක් විඳිනවා. ඒතර දත්යක් කොම තියෙන්නේ කොහෙද? දත්යේ. හැබැයි දත්යක් මොන්නේ එපා හිතේ ගැටුම් පුතලා මානසික ගැටුම් පුතලා ගන්නවා. එතන තමයි ප්‍රශ්නේ එක දෙක වෙන්නේ. ඉන්සාර දත්යක් මොන්නම අපි තවත් උලක් ගන්න ගන්නවා මානසික උල. ඒක දත්යක් තමයි මේ. පරි සැප වේදනාව පහළ නම් මොකක්ද අපිට වෙන්නේ? ඒකට කැමති වෙන ගතියක්, ඒකට ආසා වෙන ගතියක්, ඒ වගේමයි ඒකත් එක්ක බැඳෙන ගතියක්, මේකට තණ්හාවක් ඇති වෙන ගතියක්. ඒ නිසා අපි ඒක තව ටිකක් ඉල්ලනවා, ඒක තව ප්‍රාර්ථනා කරනවා, ඒක තව ගියා ගන්න හදනවා. ඒ සැප වේදනාව කෙනෙක් අරහනක් නම් මේ කෙනාවයි ඉතිර ගන්න හදනවා. ඒ කෙනා ගැන තණ්හාවක් ඇති වෙනවා. එන්නත්නම් ඒ සැප වේදනාව පහළ වෙන දෙයක් නිසා නම් මේ දෙයයි ඉතිර ගන්න හදනවා, ඒක මගේ ගියා ගන්න හදනවා. මේ සැප වේදනාවක් සාමාන්‍යයෙන් අපි පරිහරණය කරන්නේ ඔන්න ඒ ආකාරයෙන්. එතකොට ධර්මයේ විස්තර වෙනවා මේ නිසා රාග දුෂයක් වැඩි. ඒ කියන්නේ අපි මේ වේදනා දෙකම විවරදිව පරිහරණය කරන්න දන්නේ නැහැ. ඒ නිසා සැපක් දුක් විඳින්න ගිහිල්ලා අපි රාගයක් රාග දුෂයක් පිට ඇතුලේ වර්ධනය කරගන්නවා. ඊළඟට දුකක් තරහ යනකොට ඒකත් එක ගැටෙන්න ගිහිල්ලා පටිඝ දුෂයක් වර්ධනය කරගන්නවා. එතකොට උපේක්ෂාව පිටසමෙන් අපේ හිතේ තරම්ම දැනීමක් නැති නිසා එතෙන්දී හරි කම්මැලි හරි උදෑසන ගතියක් තියෙන්නේ. කම්මැලි ගතියක් තියෙන්නේ. ඒ නිසා කියනවා එතන නොදැනුවත් බව එතන වක් වෙලා රජින් කරන්නේ. ඒ නිසා එතන අවිද්‍යාව අනුසයක් වැඩෙනවා කියන. ඒ කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් අපේ මයත් නැත්නම් හිත යම් හෝ වේදනාවක් අරහා යනකොට අපිට මේ වේදනාවක් වේදනාවක් වශයෙන් දැනගන්න බැරි කම නිසාම ආයි අමුතුවෙන් වරපතල වගේ මේ අය වෙහෙසලා නැත්නම් සතෙක් මරණ එකක් වරපං කරන එකක් එහෙම එකක් නොකළා. මොකද අර වේදනා පරිහරණය නිවැරදිව නොකිරීම නිසා අපේ හිත ඇතුලේ කෙලෙස දෙකක් හරිම ගැටයක් වෙන්න තියෙන්නේ. සැප වේදනාව දෙන්න ගිහිල්ලා අපේ හිත ඇතුලේ අනුසය වර්ධනය සිද්ධ වෙනවා. දුක් වේදනාවත් අපි අඳන්න ගිහිල්ලා වැළපෙන්න ගිහිල්ලා ඒකට තොරසුම් හිලන්න ගිහිල්ලා මේ හරහා අපේ හිත ඇතුලේ පටිඝ අනුසයක් වැඩෙනවා. මේ තව තවත් අනුසය ධර්ම වර්ධනයක්. නැත්තම් අපේ හිත ඇතුලේ කෙලෙස් වර්ධනයක් තමයි මේ වේදනා නිවර්ති ආකාරයෙන් පරිහරණය නොකිරීම හරහා සිද්ධ වෙන්නේ. අපි හිතුව දැන් මේ කොහොමද අපි පැත්තට කරගන්න. නැත්තම් මේක හරි නිවර්ති කරගන්නේ කොහොමද? දැන් අපි ධ්‍යාන හිතමු. අපි ආනාපාන සතියක් වඩනකොට දැන් මේ ආශ්වාසයක් දෙහා ප්‍රශ්වාසයක් දෙහා බලන්න. ආශ්වාසය දිහා බලන්න. ප්‍රශ්වාසය දිහා බලන්න. එතකොට මෙතන තියෙන එක්තරා අන්දමක ඒ නිවැරදිව දැකීමේ හැකියාවක් අපි ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දෙනවා, ස්වාභාවික හුස්ම ගන්න ඉඩ දෙනවා. අපිට තියෙන තොර කොටක් අඩියක් පස්සට අරගෙන මේ සුවසේ සිත් වෙන විරායාසෙන් සිත් වෙන ආශ්වාසය දිහා මේක හුදෙක් ආශ්වාසයක් කියලා දැකලා. මේ නාග සිද්දෙන්නේ ප්‍රශ්වාසයක් නම් මේක හුදෙක් ප්‍රශ්වාසයක් කියලා දැක ගන්න. අපි මේකට කිසිම අත දෙවීමක් කරන්නේ නැහැ. මේක මම කියා ගන්න යන්නේ නැහැ, මගේ කියා ගන්න යන්නේ නැහැ, හොඳයි නරකයි කියන්න යන්නේ නැහැ. අපි කර තියෙන හොඳ විරුද්ධ මානසිකත්වයක්, මදහත් මානසිකත්වයක්. ඒ මදහත් විරුද්ධ මානසිකත්වයේ ඉඳලා
මේ වෙලාවේ ආශ්වාසය මේ වෙලාවේ ප්‍රශ්වාසය මේක නිකාරක එතන තියෙන බන්ධකතිය. ඉතින් මෙන්න මේ ආකාරපේ මෙන්න මේ නිවැරදි දෘෂ්ටි කෝණය මුළු සතිපට්ඨානයේ පුරාවටම විහිද ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපි යම් අත්දැකීමක් ලබද්දී අත්දැකීම තුල හිර වෙන්න යන්නේ නැතුව ඒ අත්දැකීම තුල වහල් වීමකට ලක් වෙන්න නැතුව ඒක ලොල් වීමකට ලක් වෙන්න නැතුව අපිට පුළුවන් මේ අත්දැකීම අත්දැකීමක් වශයෙන් තේරුම් ගන්න. ඒක මගේ අත්දැකීමක්වත් ඒක මමවත් විඳින්නේ මමවත් එහෙම එකක් නැහැ. මේක හුදෙක අත්දැකීමක්. මේක හුදෙක ආශ්වාසයක්. මේක හුදෙක ප්‍රශ්වාසයක්. මේක හුදෙක පිම්බීමක්. හුදෙක ඇගිලීමක්. මේක හුදෙක තදගතියක්. හුදෙක රළු ගතියක්. කොමසුමක් සිසිලක්. මේක ඒ හුදෙක රළු ගතියක් පමණයි. මගේ කතාවක් නැහැ. මම කියා ගැනීමක් නැහැ. ඉදන් එතන තියෙන බන්ධකතිය. ඉදන් සු ඉදන් දුක්ඛම් පරියසං. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය න්‍යාය තමන් වහන්සේගේ චතුරාර්ය සත්‍යයට පවා යොදලා තියෙනවා. ඉදන් දුක්ඛම් පරියසං. මන්නේ මෙන්න දුකක් තියෙනවා. මේ මම දුක් වෙනවා මගේ දුක් මම කොහොමද දුක් ලබ කරගන්නේ ඇයි මට මේ මගේ දුකක් එහෙම කතාවක් නැහැ. පොදේ දුකක් තියෙනවා. මෙන්න දුකක් තියෙනවා. අපි මේ ස්කන්ධ පහ තමයි කරපු දුක්ඛ සංකේවයෙන් වෙන්නේ. අපි දැන් මේ වේදනාව දිහා බලනවා කියන්නේ මේ දුක තමයි තේරුම් ගන්නෙ. උදෙක් සැප වේදනාවක් තියෙනවා, උදෙක් දුක් වේදනාවක් තියෙනවා, උදෙක් උපේක්ෂා වේදනාවක් තියෙනවා කියලා අන්න අපිට බලන්න පුළුවන් නම් අපි අර බලන දෘෂ්ටි කෝණය සෑහෙන දුරට නිවැරදි කරගත්තා වෙනවා. ඒක තව ටිකක් ගැඹුරක් තමයි දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. සැප වේදනාවක් කියලා දකින්නකොට එතන නැහැ දුක් වේදනාවක්, එතන නැහැ උපේක්ෂා වේදනාවක්. දුක් වේදනාවක් දකින්නකොට එතන නැහැ සැප වේදනාවක්, උපේක්ෂා වේදනාවක්. උපේක්ෂා වේදනාවක් දකින්නකොට එතන නැහැ සැප වේදනාවක්, දුක් වේදනාවක්, ප්‍රතින උපේක්ෂා වේදනාවක්. එතකොට මේවා නිරන්තරයෙන් නැහැ මාරු වෙනවා. සැප වේදනාවක් අපි හිතමු මේ ලාදී අපි අත්දකින්නවා. එතන අපි ටිකක් අවධානය යොමු කරගෙන ඉන්නවා. තේරෙන්න පුළුවන් මේක විනාඩි 5ක් විතර තිබුණා වරම. ප්‍රසන්න දුක් වේදනාවක් පහළ. ඒකත් අපි විනාඩි 5ක් විතර තිබුණා ඉවර වුණා. දැන් ඔක්කොම නිකන් සමුලියක් මත නිකන් උපේක්ෂා ගතියක් දෙනවා. ඒකත් අපි තුන විනාඩි 5ක් විතර තිබුණා ඉවර වුණා. ඒ වගේ නිකන් දල අදහසක් යෝගාචරයට ඇතුල් වෙනවා. ඒක තමයි අපිට අද මුලදී අහුවෙන නැත්නම් මුලදී වැටහෙන ප්‍රමාණය. අපේ හිතේ දැනට තියෙන එකඟතාවයට සාපේක්ෂව දැනට තියෙන සතිපත් භාවයට සාපේක්ෂව අපිට දෙනවා මේ සැප වේදනාවක් ආවා. ඒක දැන් මේ අපි උපාදේ නිකන් සැපසුළු භාවයක් දැනුණා. ඒ විනාඩි 5ක් විතර තිබුණා. ඒක දැන් නිකන් කොමි වෙලා ගියා. දුක් වේදනාවක් ආවා. ඒකත් පොඩි වෙලාවක් තිබුණා. ඒකත් කොමි වෙලා ගියා. උපේක්ෂා වේදනාවක් තිබුණා. ඒකත් තාමත් තියෙනවා. දැන් නම් මොකද ගියා. ඒක අර අපි විදිහට බලන් ඉන්නවා. ටිකක් වෙලා ඉඳලා යන වේදනාවක් තමයි අපිට තේරෙන්නේ. හැබැයි අපි එතනින් නතර නොවි තව ටිකක් හොඳට බලමු. දැන් මුලදී අපි ආශ්වාසයක් තනි ආශ්වාසයක් ප්‍රශ්වාසයක් එක තනි ප්‍රශ්වාසයක් කොහොමද අපිට තේරුනේ. හැබැයි එක ටිකක් තව තව සියුම්ව දකින්න දෙන්න පුළුවන් මේ ආශ්වාසය නිකන් පටන් ගන්න හරියක් තියෙනවා. හොඳට දැනෙන පැද හරියක් තියෙනවා. එකක් අඩුවෙන් දැනিলা ඉවර වෙලා යන අගහරියකුත් තියෙනවා. නොදැනෙන ඉස් අවකාශයකුත් තියෙනවා. ප්‍රශ්වාසයේත් නිකන් පටන් ගන්න හරියක් තියෙනවා. හොඳට දැනෙන තීව්‍රව දැනෙන පැද හරියක් තියෙනවා. ඊට පස්සේ විය කී යන නොදැනී යන අගහරියක් තියෙනවා. ඊපස්සේ අවසානයි දැන් මුකුත් දැනෙන්නේ. ඊට පස්සේ උන්ට ඊළඟ ආශ්වාසය දැනෙන. ඉතින් අපි දැන් අය ආශ්වාසයේ ප්‍රශ්වාසයේක සියුම්ම කොටස් වශයෙන් දකිනවා වගේ. අපි මේ වේදනාවක් හොඳට ලඟ වෙලා බලන්න බලන්න. සියුම්ම දකින්න දකින්න. මට තේරෙන්න පුළුවන් මෙතන දැනගන්න මේ පහළ වෙන වේදනාව කලින් තරම් දිග වෙලාවක් තියෙන්නේ. කලින්නම් වේදනාවක් පහළ වෙන වැඩි පහක් විතර දුර දැන්නම් පහළ වෙන වේදනාව නිකන් විනාඩියෙන් ඉවරයි. සැප වේදනාව පහක් පහළ වෙන විනාඩියේ ඒවා පහක්. ඊට පස්සේ ඔන්න දුක් වේදනාව පිටු පහක් පහළ වෙන ඒවා දෙන විනාඩියේ දුක් වේදනාව. උපේක්ෂා වේදනාව පහම අපිට විනාඩියේ දුක් වේදනාව. ඒවා නිකන් ඒක එකක් වෙන්න යනවා විනාඩියක් විතර පවතින්නේ. ඒක මොකුත් නැති වෙනවා. ආයෙත් ඉක්මනට මේක අද වේදනාව පටන් ගන්නවා. ඒකත් විනාඩියක් විතර තියලා යනවා. ඒ තමයි මෙයාගේ අර චිත්තය වෙනස් වෙනවා. ඒ වේදනාව හා සම්බන්ධ වෙච්ච අවබෝධය තව ටිකක් පුළුල් වෙන්න ගතියක් දැන් පේන්නේ. තවත් එහාට යනකොට සමහරට යන තේරෙනවා මෙතන දැන් සැප වේදනාව පහළ වෙන හැබැයි ඒ විනාඩියක් ගන්න තියෙන්නේ නැහැ. තප්පර කීපයක්. තප්පර කීපයක සැප වේදනා රාශිය. ඒ කියන්නේ එක එක කායු භාවය ගත්තොත් තප්පර ගානක් දුක් වේදනාවක් එහෙමයි. දුක් වේදනාවක් අවධානය යොමු කරොත් මේ දුක් වේදනාව
ආයු කාලයකට වෙනස් තත්ත්වර කීපයි. හැබැයි දුක් වේදනා රාශියක් කළාම පහළ වෙනවා. ඒක අපි සමස්තයක් වශයෙන් අපිට තේරෙන එතන දුක් තිබුණා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම හොඳට නම් වෙනවා බලද්දි සියුම් මාර්ගමින් දකින්නේ මෙතන දැනෙන්නේ දුක් වේදනා සමූහයක්. උපේක්ෂා වේදනාත් එහෙමයි. උපේක්ෂා වේදනා ඒ වගේ කුඩා කුඩා උපේක්ෂා වේදනා රසක් මෙතන තියෙනවා මිසක් තනි උපේක්ෂා වේදනාවක් නැහැ. වේදනා නම් ගොඩක් තියෙනවා. රසක් තියෙන සමූහයක් තියෙනවා කියලා දැන් යෝගාචරණ අධ්‍යයන කරන්න පුළුවන්. තනින් යන දේන්නේ මේ සැප වේදනාවක් ඇති වෙලා ඊට වෙලාවක් පැවතිලා ඊට පස්සේ අවසන් වුණා. මේ මුළු වැඩේම අපි පහක් වගේ ගත වුණා. පස්සේ තේරුණා මේක පටන් ගැනීමත් තිබුණා විනාඩියක් විතර පැවතුණා අවසන් වුණා. දැන් නම් ඔන්න පටන් ගැනීමත් දුර තප්පරයක්වත් තිබුණා. ඔන්න තප්පරයක් වගේ තිබුණේ අවසන් වුණා. තාවයක පටන් ගන්න තත්පරයක් තිබුණේ අවසන්. තාවයක පටන් ගන්න තත්පරයක් තිබුණේ අවසන්. තවත් කාලයක් කරන මේ තත්පරයක් කියන එකක් ඇති තරම්. ඒ තාමික වර්ගය දිවන ගල යන. කියලා අර මේ යෝගාවචරයන්ගේ අවබෝධයේ තව චියු වීම. පියුණු භාවයකටපත් වීම මේ අත්දැකීම තව හොඳට බුහුරා යාමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා ලස්සන උපමාවක්. වේදනා බුබුළු උපමා කියලා. මේ පිටිකුත් දකින්න ඇද්දී මේ ජලාශවලට මේ වැවකට කොහොමද වැහි බිඳුවක් වැටෙන්නේ? අපි දුමු දැන් මුලින්ම වැස්ස පටන් ගන්නකොට මේ වැහි බිඳුවක් වැටුණා. මේ වැහි බිඳුව වැටිච්ච තැන නිකන් ජල දුබුලක් අඩගත්තා බිඳුණා. ඊපස්සේ මොකද තවත් වැහි බිඳුවක් වැටුණා. එතන ජල දුබුලක් අඩගත්තා බිඳුණා. ආයෙත් වැහි බිඳුවක් අඩගත්තා. වැහි බිඳුවක් වැටුණා. එතන ජල දුබුලක් අඩගත්තා බිඳුණා. එතන දැන් මොකද වැස්ස හොඳට වහිනවා. එතන මොකද වෙන්නේ? ප්‍රථම සීග්‍රයෙන් වැහි බිඳුව වැටෙනවා. වැටෙන වැටෙන තැන්වල එතන එතන ජල දුබුලු හට ගන්නවා. එතන එතන බිඳෙනවා. එතන එතන හට ගන්නවා. එතන එතන බිඳෙනවා. එතකොට මේ වේදනා බුබුලුකම ආකේ හෘදයාන සිහිනතර මේ ටික ටික ගැඹුරකින් දකින්න දකින්න යෝගාචරයෙන් දැන් නිකම් වේදනා මේ නිකම් බුබුලු ගන්නවා. හැමතැනම නිකම් බුබුලු හට ගන්නවා. බුබුලු බිඳි බිඳි යනවා. බුබුලු හට ගන්නවා. බුබුලු බිඳි බිඳි යනවා. දැන් සැප වේදනාවක් කියන අපේ හිත කියනවා. හැබැයි පේන්නේ නම් බුබුලු දැනීමක්. දුක් වේදනාවක් වගේ දැනෙනවා. හැබැයි පේන්නේ නම් බුබුලු දැනීමක්. උපේක්ෂා වේදනාවක් වගේ කියලා අපි කියනවා. හැබැයි එතනත් තියෙනවා බුබුලු දැනීමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා සුඛාපිකෝ අග්ගවේසන වේදනා අනිච්ඡා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. එතනදී අග්ගවේසන කියන්නේ දීගණන්ත පරිප්‍රාජකයාට දැන් මේ බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව කියලා දෙනවා. එතකොට මේ සැපයි කියලා ගන්න මේ වේදනා අනිත්‍ය. ඒක මේක නිරන්තරයෙන්ම නිත්‍යත්වයකට ලක් වෙනවා. ඇතිව නැති වෙ යනවා. ඒකට ඒක තකින්න. මේ වේදනාවට අවධානය යොමු කරාම එතන තේරෙන්නේ නැහැ මේවා ඇතිව නැති වෙ යනවා. දිගට ඉන්න දේවල් නෙමෙයි හරි ඉක්මනට ඇතිලා නැතිලා යනවා. ඉක්මනට ඇතිලා නැතිලා යනවා. සංකත පරමින සකස් වෙච්ච දේවල්. ඒතර වේදනාවට හේතුවක් තියෙනවා. මොකක්ද වේදනාවට හේතුව? ස්පර්ශය. පස්සපච්ච වේදන නේද? ඒතර අපි ස්පර්ශයට අනුරූපව තමයි මේ වේදනාව පහළ වෙන්නේ. ඉතින් අපි දැන් මේ ටයිල් පොළවේ නම් ඇවිදින්නේ. ඒතර ඊට අනුරූප වේදනාවක් පහළ වෙනවා. මෙන්න මේක අපි සැපයි කියලා දක්වනවා. ඒතර අපිට සැප වේදනාවක් දැනෙනවා. අපි හිතමු අපි එකක් අවුව තියෙන වෙලාවක එළිය සම්පන්න කරනවා. ඒතර ගැල්ල රත් වෙලා තියෙනවා. එය පිළිතේ ප්‍රාණතර දින දුක් වේදනා. පරිගණ ස්පර්ශයට අනුරූපව තමයි වේදනාව පහළ වෙන්නේ. ස්පස්තපත්‍ය වේදනා. ඒ කියන්නේ ස්පර්ශයේ මත තමයි තීරණය වෙන්නේ මේක සැප වේදනාවක්ද මේක දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද. ඒවයේ තීව්‍රතාවය කොහොමද? හොඳ සැප වේදනාවක්ද නිකන් මද සැප වේදනාවක්ද? තීව්‍ර දුක් වේදනාවක්ද නැත්නම් අඩු දුක් වේදනාවක්ද? ඔක්කොම මේ ස්පර්ශයේ සෑහෙන බලපෑමක් තියෙනවා. මේ වෙන සකස් වෙච්ච දේවල් හේතුපත්යන්ගේ තනිච්ච දේවල්. එතකොට අපිට පරිස්සමෝපාදයක මෙන්න මේ ඉදප්පච්චේතාව අවබෝධ කරගන්නත් මෙන්න මේ වේදනානුපස්සනා හොඳ සම්ප්‍රස්තනයක්. ඒ සරලව කියනවා නම් අපි පාදයක් ඔසවලා තියෙද්දි ලොකු වේදනාවක් නැහැ. ලොකු දැනීමක් නැහැ. ඒ පාදයේ පොළවේ වදිනවත් නැති දැනීමක් පහළ. මේ දැනීම වැදීම සහ දැනීම නිකන් පෙරපසු නොවී වගේ සිද්ධ වෙනවා. වැදුනා දැනුනා. වැදුනා දැනුනා. මේ ස්පර්ශය වීම ඒ නිසා වේදනා පහළ වීම දැනීම පහළ වීම. ඒ ඕන යෝගාචර තේරුම් ගන්නකොට මේ දැනෙන්නේ නැහැ. තාම ස්පර්ශුනේ නැත්නම්. ස්පර්ශ වෙනවත් එක්ක තමයි දැනෙන්නේ.
හැබැයි ඊපස්සේ මම කකුල ඉස්සුවාට පස්සේ දැනීමක් තව සංකේ පහළ වෙච්ච වේදනාවක් ගියා. ඒ බුදුරජාණන් වහන්සේ ලස්සනට මාත් දෙනවා මේ පොටු කැලේ දෙකකට අතුල්ලන මොකද වියදි තර කැලේ දෙකක් අපි නෝන් වී කැලේ දෙකක් හොඳට තදින් ඇතුළුවොත් එහෙම මොකද වෙන්නේ? දැන් ලස්සනට බලන්න මේ අපි නමු තදින් මේ වී කැලේ දෙක අපි වියදි වී කැලේ දෙක මේක ඇතුළුවා. අතුල්ලන දෙන්න තියෙන යම්සේ තාපයක් එතන ගොඩ නැගෙනවා, ප්‍රශ්නයක් එතන ගොඩ නැගෙනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ මේකෙන් අපි ඈත් කරලා තියෙනවා. මොකද වෙන්නේ? ඒ ගොඩ නැගිච්ච තාපය, ගොඩ නැගිච්ච රස්නේ ඉවත් වෙලා යනවා. මේක හැමම නිකන් සිසිල් වෙනවා. ඒ පහළ වෙච්ච තාපයට, පහළ වෙච්ච රස්නේට මොළොනේ මොකද? ඇති ස්පර්ශ. ඔන්නෙ වගේ කියලා කියනතර මේ පහළ වෙන වේදනාවට අනිවාර්යයෙන්ම ස්පර්ශයක් ඕනික වෙනවා. ඒ ස්පර්ශය තවදුරටත් සිද්ධු වෙන්නේ නැත්නම් මේ පහළ වෙච්ච වේදනාව මෙහෙම ඇදෙලා යනවා. ඒක පවතින දිගට පවතින වේදනාවක් නැහැ. ඔන්න ඔය විදිහට අපිට තේරෙනවා එහෙමනම් මේ ස්පර්ශයේ මූලික කරගෙනයි වේදනාව පහළ වෙන්නේ. අපිට ඕනේ නම් මෙන්න මේ න්‍යාය ඉගෙන ගන්න හොඳ තැනක්. දැන් අර උපතිස්ස පරිත්‍රාජකතුමාට සෝතාපන්න ඵලයටපත් වෙන්නත් මෙන්න මේ හේතුඵල ධර්ම එයා ගැඹුරු අවබෝධ කරගන්නවා. අපිත් එතකොට විපස්සනාවක් වඩනකොට සතිපට්ඨානයක් වඩනකොට අපිට ඕනනම් උත්සාහවන්ත වෙන්න පුළුවන් කොහොමද මේ හරහා නුවණක් අවබෝධ කරගන්නේ මේ හේතු ප්‍රත්‍යයන් පිළිබඳව. වේදනා ප්‍රස්තාවක මේක හොඳ සම්දිස්ථානයක්. අපිට පුළුවන් මේ ස්පර්ශයේ නිසයි වේදනාවක් පහළ වෙන්නේ කියන මේ කාරණා පොඩ්ඩක් ගැඹුරින් ප්‍රායෝගිකව මේ හරහා ඉගෙන ගන්න. ප්‍රයෝගාචරිත ඔන්න උත්සාහ කරන බලන්න පුළුවන්. මේ වේදනාව පහළ වෙන්න කලින් ස්පර්ශය සිද්ධ වෙනවා නම් වේදනාවට ස්පර්ශය මූලික වෙනවා. කලින් කෙනෙකුට දෙන්නේ වැරදි වේදනාව පහළ වෙන්න ස්පර්ශයක් මූලික වෙයි. ස්පර්ශය නිසා තමයි වේදනාව පහළ වෙන්නේ. තවත් කෝරණ මේ එහාට යන්න පුළුවන්. උගත් වෙලාවට එතකොට සැප වේදනාවක් නම් පහළුනේ ඒකේ ආසාවක් ඒ හරහා ඇති වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අපි සිතා ප්‍රශ්නාවලට කිව්ව ගන්නවා. ඒක සැප වේදනාවක් පහළ වෙච්ච අවස්ථාවක දැන් මේ හිතේ ස්වභාවය කොහොමද කියලා බැලුවොත් සමහර විටයකට කැමැත්ත, ඒ කුංචි ආසාව, ඒ කියන්නේ පොඩි ප්‍රසාදය, ඒක ඉල්ලන ගතිය, ඒක මගේ කියලා ගන්න ගතියක් ඇති වෙන්න පුළුවන්. වේදනාපත්‍යක් පන්න කියලා බුදුරජාණන් කියලා දෙන්න. ඒක මෙන්න මේ සම්දිස්ථානේ ඉතාම හොඳ තැන අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය හොඳින් තේරුම් ගන්න. පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍යක් පන්න. එතකොට මේ දහම ඉගෙනගෙන මේ තවත් කාරණ සුඛාපිකෝ වක්කිනස්සන වේදනා අනිත්‍ය සංකත පටිසෝපන්න මේ ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මේ පටිසෝපන්න වෙයි සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන් අනුවයි මේ වේදනා පහළ වෙන්නේ. ඒ හේතු ටික කවදරටත් ලැබුණ නැත්නම් ස්පර්ශය සිද්ධ වෙන්නේ නැත්නම් මේකට වේදනා යනවා. ඒ වගේමයි මේක සකස් කරගන්න තුරුම අපේ හිතේ තියෙනවා පොඩිදායක දැන් එතන කෙනෙකුට සපයි කියලා හිතන දේ තවත් කෙනෙකුට දුක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ කෙනෙක් ඉන්නවා එයාට තේ නම් බොනකොට රස්නේම බොනවා. එයා වතුර ගන්න අහවලා තේ ටික දාලා මේ තේකොළ ටික දාලා රස්නේ තේක බොනකොට තමයි එයා කියන්නේ ආහාර හොඳ තේකක්. හොඳ තේකක් හදන්න ගන්නවා. ඒක තමයි හොඳ තේකක් දෙන්නේ. තවෙ කෙනෙක් ඉන්නවා එහිම අමාදුවියට එයා ගෝමේ තේක ගන්න දෙවිලකොට. එහෙම වන්දේ තමයි ආයක සැපයි කියන සාරය. එතන මේ සැප දුක තේරෙනවා කියන තේකේද? මේ සැප දුක තේරෙන්නේ නැහැ නේද? අපේ තියෙන ආකල්පය. නේද? එතන කෙනෙක් සැපයි කියන සාරය දැන් අපි තුමු දැන් අර තේක නිවිලා බොන්න කැමති කෙනාට ඔන්න ප්‍රශ්නේ තේකක් දුන්නොත් එහෙම දැන් මම අහක් පුත් වෙන ඉතින් අයියෝ මේ කවුද මේ මෙහෙම තේකක් දෙන්නේ කවුද? අද නම් මහම සෞඛ්‍ය දවසක්. ඉතින් තේකක් ගන්න දෙයක් නැහැ. ඒක කරක් පිටුනා. ඉතින් මොන නටනවා. මොකද මේ තේක එයාට මේ දුකක් වෙනවා. අපි හිතමු අර ප්‍රශ්නේ බොන්න ඕන කෙනාට නිමිති තේකක් දුන්නොත් එයාට ගන්න දෙයක් නැහැ. ඒ තේකින් ලැබෙන ආස්වාදයක් නැහැ. එතකොට මේ සැපතොප තේරුණේ වීම අපි බලන දෘෂ්ටි කෝණයක් තේරෙන්නේ. එහෙමත් නැත්නම් අපේ හිත ඇතුලේ තියෙන රාග ද්වේෂ මෝහ තීරණය කරනවා වෙනනේ අපි සැපත් වෙමින්නේ දුකත් වෙමින්නේ උපේක්ෂාවත් වෙමින්නේ කියන කාරණාවට මේ අපේ ඇතුලේ තියෙන කෙලෙස් වලින් සෑහෙන බලපෑමක් තියෙනවා. ඒ නිසා අපි කරනවා. සමහර විට
api kemati kini kan yang orang wada enggak lalu karam kerja, yang kan kunci deh samar berkuat hari kau pondo deh yang tidak pay. Api agama kini pondo deh yang berat pay, api hair orang berat pun enggak mahal deh yang kaya itu Muhammad karena keluar kan karena keluar kan enggak ini hair orang berat. Tapi agama kini karena ini kan. Api agama kini kodi narakan terus pun enggak u. Ini, kita hantar kerja macam mana? Kita narakan kini, tapi agama kini karena ini kan. Api kemati kini kan narakan kali, ini cerita. Kadang dia kena hal itu berada tu tu. Jadi ini kita ada maklumat. Pisa ini, api daya kita dengan warna apa? Entar ini sunset dia, bermain dia ni. Api ini sunset dia tu, api makin dah. Raga mesin moha mata saya hendak dia ni. Kita kalau api dulu angkau ni, me wedana apa pahala beti? Entah macam mana kita sebab wedana. Dan entah macam mana sebab wedana ni lah aku dah kuat. Memang penting barang itu. Dan meeting entah macam mana kita nak awak. Kian. Ia pasti betul yang rasa penuh kaya dah. Dan meeting macam share wedana dah mampu lagi. Apa sebab wedana dia pernah mungkin macam share wedana dia, apa wedana dia, dulu wedana dia, dikit dikit pun ni. Ya aduh wedana ini dah banyak. Duk kedua malu, ini kan dia hamil, tapi ini kan dia share wedana, ini kan dia wedana dia. Ina kan dia upaya cawat dalam apa hal lah, ikan tu ikan padang, ngat tak pergi, sampai ini mak itu lah, ikan yang saya juga lagi ya, kaya dama. Mereka ikan wewela yang dewa, kaya dama. Wewela yang dewa, sewela yang dewa, bebedana. Ina tinggal ni bebedana, dihah ya, nicipnya kerana nicipnya kerana, bebedana, mesin api dah minum minum, tapi tu tidak kira lagi. Ikan ni apa sama, api dah ikut lagi lah, ini mamat, ikan macam ni kan, ini. Mama, ini bulan kita rasakan orang ni, ini pahala ni lembaga na, ini bulan hasilnya na apa kan ni? Padahal potong-potong tiada na, kan? Ini bulan hasilnya ni kau hamil. Bocor bela ni lembaga na apa tu? Aduh, meva lembaga na semua he, aduh, meva itam, yusuf tu ada tu lembaga na, aduh, ikman tu mesti lembaga na, aduh, ikman tu meva lembaga na, aduh, ikan meva part mekila na, aduh, viral na, meva ikan part mekila na. Dan ni kan orang kalim tanam dan macam tu, dan kamu luar ni kene. Oh ini wedanan pasal apa? Padan ni wadah mana? Siapa wedanan? Oh tuh nak kalim tanam lalu jadual kene. Kalim tanam ni kan orang ado pasal ado tu kene. Mungkin siapa wedanan apa? Duk wedanan apa? Tanam kalim tanam ni kan tekan getan kat dia, making peralaya kat dia. Macam kan ibu saya ni ingat dulu ni kan duk wedanan apa? Tanam. Upek siapa wedanan apa? Untara eh kah kan ingat dulu, awal dia ingat dulu. Enung yang ini, ente yang ini, eli yang ini katanya, itu upaya apa? Jangan apa? Kita dalam terimaan tu ingat dulu. Jadi karena api sakmanak kerana apa? Sakmanak kerana itu sama. Ini upaya apa? Jangan. Ini kene kute. Ini sakman ini dalam ini apa? Jangan. Kita gani. Padahal mana? Ini mana sahaja. Ini kawasan mana? Ini tekad tekad orang yang mana buat? Apa biologi ini tekad tekad yang mana? Upaya apa? Jangan. Kalau kamu beli kawat kain ni, ni paham ni macam ni, ni ikhlas kan dah, ni bedana macam ni, ni ni kat tempat ni, tu kat sini upaya awak, ni upaya bedana dia baru baru ni aku, ni tu kan tapi nonak ni untuk orang kan, ni bedana dia tekan, lepas tu dia nak ni ni awak ni rosu dah semua, ni awak nanti bela ni awak semua bahawa itu, ni kan mama ni awak ni rosu kerana awak ni, papa ni awak kawasan kerana awak ni, ni kan belum tadi awak. Sebiya, wabiya, netiya, bidiya, dan seterusnya. Tetapi mereka dapat. Tetapi mereka dapat minyak sekarang di. Dan kalau yoga macam ini hidup, thawa pariwara yang seterusnya. Dan mana kalim tanam sepatutnya lorong ni mereka dia adu. Duka pelikul ni mereka dia duka peralayan ni tanggal ni mereka dia dan adu. Upaya cara ni macam noda noda bawa adu. Kan me orang tu pek orang tu wedana mandiha, mandiha tu barang tu orang mandiha kat itu. Dan itu dia ada siapa wedana pahalnya kan ada istirahat loko aswad dia kan. Loko wedana pahalnya kan, dan ikat dek loko kat ini buat kan, upek cawat wedana kan elemen kat ini buat kan, kan kita ini kahwin mandiha tu bawa. Koi wedana pahal. Tawat kali akan berada, me wedana tu lah mahu dia, me ada. Mewedana, wenteran kan tak perlu itu pulak. Jadi, ane dan mereka siapa tu, tuhan tu, bencana tu, kita wenteran kan? Mungkin tu wedana, mungkin.
සමහර විට මේක අහවල් පැනයි තියෙන කියලා හොයාගන්නද කොහේද වේදනාවක් තියෙන හොඳට හිතේක වෙලා තියෙන තියෙන වේදනාවක් බව දන්නවා හැබැයි තීරණය කරන්න බෑ මේක සැපද දුකද උපේක්ෂාද කියලා ඔක්කොම නිකන් පෙන්නන්නේ එකම රසයක් ඒ කියන්නේ මේ වේදනාවක් පස්සනාවේ මේ එක එක මට්ටම් මම මේ කියන්නේ මේ විනාදී ගල් බවට එනකොට මේක තව ටිකක් නිබ්බිදා පැත්තට එනකොට ඒ කියන්නේ එපාමල පත්‍යයක් තමයි ඇති වෙන්නේ දැන් මේ වේදනාවක් ගැන ඒ තරම් අර කලින් වගේ ලොකුවට කියාපාන ගතියක් නැහැ සැප දුක බඳින ගතියක් නැහැ දුකත් එක්ක ගැටෙන ගතියක් නැහැ උපේක්ෂාව මොදැරෙන ගතියක් නැහැ මේ ඔක්කොම දැනෙනවා හැබැයි එකකටවත් ලොකු තැනක් දීපු ගතියක් කොයි එකක් එකක් එකට නිකම් නිෂ්ප්‍රයනවා වගේ මොනවාදෝ දැනීම් ටිකක් තියෙනවා අහවල් ජාතිය කියලා කියාගන්න බැහැ ඔන්න ඔය වගේ තත්ත්වයකට යන්න පුළුවන් දැන් එතකොට මේ විදිහට කරගෙන යනවා දැන් බුදුරජාණන් වහන්සේ මේකේ ප්‍රතිඵලය කියනවා එවම් විමුක්ත චිත්තෝකෝ අධිවෙස්සන විකුණෝ එවම් පස්සම් අධිවෙස්සන සුතවාරිය සාවකෝ සුඛායපි වේදනාය නිබ්බින්ද දුක්ඛායපි වේදනාය නිබ්බින්දති අදුක්ඛම සුඛාය වේදනායපි නිබ්බින්දති දැන් මේ නිබ්බිදාම පහළ කියන්නේ දැන් සැප වේදනාවක් කෙනෙක්ින් දැන් තේ නිකන් එපා වෙච්ච ගතියක් දුක් වේදනාවක් කියන තේ නිකන් එපා වෙච්ච ගතියක් උපේක්ෂා වේදනාවක් කියන තේ එපා වෙච්ච ගතියක් බලන්න මේවට තැනක් දීපු එක දැන් නිකන් යාමින් ඉවත් වෙන දේ වේදනාවක් මේ කියන අන්න ඒ බඳු මැදහත් ආකාරයක් ඒවට ලොකු තැනක් දෙන්නේ නැති ආකාරයක් තමයි දැන් යාමින් ඉති පහල වෙන කලින් නම් අපි සැප වේදනාවක් පහල වෙන්නේ තමන් ඒකට ලොල් වෙලා ඒක තණ්හා කැදෙලා සෑහෙන දෙකින් ආස්වාදයක් ලබන දෙකලු එහෙම එකක් දැන් නැහැ. යාට ඉතින් සැප වේදනාවක් පහ වුණාම ඕක සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මගේ කියා ගන්න නැතුව ඉන්න පුළුවන්. දඟලන්න නැතුව ඉන්න පුළුවන්. වැදහත්ව ඉන්න පුළුවන්. උපේක්ෂා වේදනාවක් පහ වුණත් ඒත් වැදහත්ව ඉන්න පුළුවන්. දුක් වේදනාවක් පහ වුණත් ඒත් වැදහත්ව ඉන්න පුළුවන්. ඉවසීමෙන් ඉන්න පුළුවන්. දැන් මේ වේදනාවන් විසින් යාව උප්පන්නේ නැහැ. එයාගේ හිතේ ලොකු වෙනසක් අකිතයක් එහෙම ඇති කරන්නේ හිත තියෙන සෑහෙන නිකන් වැදගත් මේ කොයි ආකාරයක වේදනාවකදී වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එවම් පස්සම් අද්විස්සන සුතවාදී සාවක සුඛාය වේදනාය පිණි නිබ්බින්දති දුක්ඛාය වේදනාය පිණි නිබ්බින්දති අදුක්ඛම සුඛාය වේදනාය පිණි නිබ්බින්දති නිබ්බින්නම් විරජ්ජ. එතන මෙබඳු අවබෝධයක් යාම වැඩි වෙන්නේ නැත්නම් මේ වේදනාව නිකන් අර පාට නැගිලා ගියාම අපිට ඉස්සරහ සැප වේදනාවක් ලොකු තැනක් දුන්නනේ ඒ තැන දැන් නැහැ දුක් වේදනාවක් ලොකු තැනක් දුන්න එහෙම තැනක් නැහැ මේ ඔක්කොම නිකන් පාද නැගලා ගිහින් ඒ බලන්න කියන ලොකු ආසාවකුත් නැහැ ඒ විරාග විමුක්ත දැන් මෙතන මේ බඳු පියවර පියවර හැට හැට ආරවන්න අන්න එතනදී අපේ හිතේ නිදහසක් ඇති වෙන්න පුළුවන් ඔය දැන් වේදනාව පහලුණා කියලා ඒක ග්‍රහණයක් උපාදානයක් නෙමෙයි සිද්ධ වෙන්නේ මේ අතහැරීම හිතේ දැන් එක හිතින්නේ හිත ඒක ලොල් වීමක් නේ ඒ වන්නේ හිත බැඳෙන්නේ නැහැ හිතින් දැන් ඒවා නිකන් රූටල යනවා ඉවත් වෙලා යනවා හිතේ කිසිම මේ වේදනාවක සතහනක් හිතින්නේ නැහැ හිත නිදහස් වෙන්න පුළුවන් දැන් මෙහෙම පහළ වෙන විදිහට මෙයා දිගට ගියොත් සමහර වෙලෙ හිත සම්පූර්ණ නිදහස් වුණොත් නිදහස් වුණ බවක් එයාට දැනෙන්න පුළුවන් ඒ නිසා අපි ඊ මනක් කළා වගේ කාණ පස්නාවක හිත නිදහස් වෙනවා වගේ වේදනාන පස්නාවකදී මේ හිත නිදහස් වෙන්න පුළුවන්. වඩවදා ගියේ වේදනාන පස්නාවක් ඒ හරහා ඉන්නවල දිනුනේ. ඒ නෝනේ යම් සිහ ප්‍රායාමකදී හිත නිදහස්ක් උත්පදින දෙතියි. දැන් මෙහෙම දැන් දේශනා කරන අතරේ දැන් හරි ලස්සන සිදුවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බණ කියද්දී කවුද නැගෙන්නේ? ආරම්භ බණ කියන්නේ දැන් බණ කියුමේ නම් මේ දීගලන්ත පරිත්‍රාණය නේද? අධිවේශන කියන්නේ ආමන්ත්‍රණය කරන්නේ. කවුද ඊට අමතරව ළඟ ඉන්නේ? සාරිපුත්තු සාමයෙන්. පවන් සංගමයෙන් හිටියේ බුදුරජාණන් වහන්සේ. නේද? දැන් එතකොට මේ පවන් සංගමයෙන් හිටපු සාරිපුත්තු සාමයෙන් ආසෙත් මේ බණ ඇහෙන. නේද? සාරිපුත්තු සාමයෙන් ආසෙත් ඉතින් හොඳ දීක්ෂණ බුද්ධියක් සහිත කෙනෙක්නේ. මේ වෙනකොට කවුරුත් පන්ති පිහිටි කෙනෙක්. එතකොට මේ බණේ හොඳට දැන් සාරිපුත්තු සාමණේර නාමකට ඇහිලා උන්වහන්සේ දැන් ධර්මාවේ පුද්ගිතේ හොඳට විස්තර වශයෙන් අවබෝධ කරගන්න ඒ හැකියාව උන්වහන්සේට සුවිශේෂී හැකියාවක් නේ. උන්වහන්සේ අත්හත් වේදපත් වෙනවා.
ආයස්තෝ සාධිකොත්තස්ස පටිසංකීතෝ අනුපාදාය ආසවේ හිත්තං විමුක්ති කියලා දැන් මේ දීගණක සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් හරියට නිකන් අර අනිත් කෙනෙකුට මාර්ගයෙන් වෙන්නත් දෙන්නේ පැත්තකින් ඉන්නේ සාධිකොත්තස්ස ඒ බණාමාන ඒ ධර්මයේ ගැඹුරින් අවබෝධ කරගෙන සියලු කෙලෙසොත් නසා අර්ථත් වේපත් වෙනවා. දීගණක පරිප්‍රාජක විරජන් මිත බලන් ජාම ධම්ම චක්කෝ මුදපා යන්කින්ච සමුදය ධර්ම සම්බන්තන් විරෝධ ධර්මන්ති. එතකොට දීගණක පරිප්‍රාජකතුමා එයාට මොකද වෙන්නේ? එයා සෝතාපන්න ඵලයේ පිහිටියා කියලා කියනවා. මේ කියන්නේ දැන් මේකදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම එතකොට දෙන්නේ කොහොමද? ඒ කියන්නේ ගැඹුරු මට්ටම් දෙකකින් තමයි වැඩෙන්නේ නේද? දීගණක පරිප්‍රාජකතුමාට ඒක අවබෝධ වෙලා සෝතාපන්න ඵලයේ පිහිටන්න හම්බුණා. පාරිපුත් සාමෙන් වහන්සේ මේ ධර්ම අහලා ඔලගේ මොලින් අවබෝධ වෙලා අරහත් වෙපත් එකක් තමයි. ඒ නිසා එකක් එකක් තේරුම් ගන්න ධර්ම අපේ නුවණේ පමණ තමයි අපිට වැටහෙන්නේ. තම තම නැඩ පමණින් දැනගත යුතු කියලා අපි කියනවා නේද? ඒතකොට මේ අපේ නුවණේ පමණට තමයි මේ ධර්ම අපිට වැටහෙන්නේ. අපේ හිත තව තව දියුණු වෙන්න අපේ කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න අපේ නුවණ ටික ටික වැඩෙන්න වැඩෙන්න තමයි මේ බණ මේ අහන ධර්මයක් කියවන කාරණාවක් සාකච්ඡාව වැඩි වැඩි ගැඹුරකින් වැඩෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට අපි තුම අවුරුදු 5කට කලින් අපි අහපු බණ අද සමහරට ආදී වඩා ගැඹුරකින් නොදැකපු පැති දකිමි ඇහිමි ඉඳදී එකම බණ වෙන්න පුළුවන්. ඒ නිසා අපි එකම જાතියේ එකම බණ වුණත් අපි විවිධ මට්ටම් වලදී අහනකොට අපිට විවිධ මට්ටම් වලින් තමයි වැටෙන්නේ. විවිධ ගැඹුරකින් තමයි වැටෙන්නේ. ඒක මේ ධර්මයේ තියෙන එකක්මින් ලක්ෂණයක්. තවත් පැත්තෙන් අපි එකිනෙකාගේ තියෙන නුවණේ කුසලතාවයක් තමයි. පෙර මේ විදිහට දැන් මේ දීගණක සූත්‍රයේදී නැත්නම් මේකට කියන වේදනා පරිග්‍රහ සූත්‍රය කියලා දැන් බුදුරජාණන් වහන්සේ තමයි මුලදී ආන පස්තාව ගැන මෙනි විස්තරයක් කරනවා. ඊළඟට වේදනාන පස්තාව ගැන සෑහෙන පුළුල් විස්තරයක් කරනවා. පෙර මේ සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම අරහත් වෙනපත් වෙනවා. දීගණක පරිග්‍රහකයා මේ ධර්මය අහලා යමක් හේතු තත්ත්වයන්ගෙන් සකස් කරලා තියෙනවද ඒක දිනත් ඒක අනිවාර්යම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා එයාට ඒ ධර්මයක් වැඩහිලා සෝතාපන්න ඵලයේ පිහිටනවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ අවස්ථා දෙකේදීම උන්වහන්සේ මේ එකාතකින් සමාතුල නැත්නම් මේ කය තුළ මේ හිත තුළ පහළ වෙන වේදනා නැත්නම් ඒ සෝමනස් දෝමනස් වේදනා එකාතකින් විපස්සනාවට අත්වීමක් කියලා තියෙනවා. එතකොට මේකදී කෙනෙක්ට ප්‍රශ්නයක් නැගෙන පුළුවන් මේ බාර අහලා රහත් වුණාද බාර අහලා සෝවාන් වුණාද කියන ප්‍රශ්නයක් අහනවානේ. එතකොට විමුක්තායතන පහක් ධර්මයේ විස්තර වෙනවා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයත් එක විමුක්තායතනයක්. ඊළඟට ධර්ම සත්‍යයනාවත් එක විමුක්තායතනයක්. හොඳට ධර්මයේ සම්මර්ෂණය කිරීම ඒකත් විමුක්තායතනයක්. භාවනාව ඒකත් විමුක්තායතනයක්. ඉතින් මේ විදිහට මේ හිත සම්පූර්ණයෙන්ම නිදහසකට ලක් වෙන්න පුළුවන් අවස්ථා කරනවත් තියෙනවා. ඉතින් අපි මේ හැම එකම කරලා බලන්න. හැම එකෙම සෑහෙන පරිදි නියැලෙන්න ඕනේ. එතකොට සමානතාවක හොඳට අපි මේ ධර්ම විස්තර වෙනකොට ඒක හොඳට අවධානය යොමු කරගෙන ඉන්නකොට අපේ හිතේ තිබෙච්ච කෙලෙස් අඩු වෙලා නිවරණ දිවත් වෙලා සමාන ගැඹුරු නෝනක් අවදින්න ඉඳ තියෙනවා. සමානට අපි භාවනාවකට ඉඳ වෙන හොඳට ඉඳගෙන වෙලා තියෙනවා සමාධිමත් වෙලා තියෙනවා අවධානය යොමු කරගෙන ඉන්න නෝන පියවෙක් පියවර වඩගිරයි එතනින් හිත නිදහස් වෙනවා. ඒ නිසා මේ හිතේ නිදහස එක ක්‍රමයකින්මයි ඇති වෙන්නේ කියලා කියන්න බැහැ. ඒත් මේ ක්‍රම ගණනාවකින් මේ හිතේ නිදහස සඳහා ඒකට වමනා කරන වපසරිය සකස් කිරීම සඳහා යම් දායකත්වයක් තමයි. ඒ නිසා මේ වේදනානුපස්සනාව තුළ මේ කටයුත්ත අපිට කරගන්න පුළුවන්. කායනුපස්සනාව තුළ අපිට කරගන්න පුළුවන්. අපි බලමු චිත්තානුපස්සනාව තුළ ධර්මානුපස්සනාව තුළ මේ සඳහා බොහෝ දායකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා. එනම් අද දවසේ මේ වේදනානුපස්සනාව තුළ කරගත්ත ධර්ම දේශනාව පිළිබඳව අපේ භාවනාවට යම් ශ්‍රී රුකුලක් මඟ පෙන්වීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.